දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වය ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං නීතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ පස්වන දේශනයයි මේ. සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ඒ සතිපට්ඨාන අරමුණු සතර පිළිබඳව එක්තරා විශේෂ මානසිකාර විධියක් ගැන අපි පසුගිය දේශනාවේ අවසාන හරියේදී තරම දුරට විග්‍රහ කළා. බුදු පියාණන් වහන්සේ පෙන්නුම් කරලා තිබෙන එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරණය මගින් සමහර විට එළි වෙන්න ඇති. ඒ කියන්නේ අනිසිතෝච විහෙරති නැදගින්ති ලෝකේ උපාදීයති. නොයලුණෙක්ව වාසය කරයි, ලොව කිසිවක් අල්ලා නොගනී කියන ඒ පරමාර්ථය, ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨාන භාවනාවට පාවිච්චි කරන ඒ අරමුණු සංකල්ප ප්‍රඥප්ති ආදී දෘෂ්ටිග්‍රාහකින් තොරව පාවිච්චි කරන එක්තරා ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රය පුරාම දැක්වෙන ඡේදවලින් එළිවෙන බව අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපි ඒකට උපමාවක් වශයෙන් දැක්වේ ඒ සංකල්ප පණංචි වලින් සතියක් ඥානයක් නැමැති ගොඩනැගිල්ලක් සාදා ගන්නවා වගේ වැඩක් එතන කියලා. එතකොට මෙතන මේ පණංචි ගැන කතා කරනකොට අපට ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. පණංචි දැඩිවල්ලාගෙන ඒ පණංචි වල පරිංචි වීමේ ආකල්පය, පණංචි වලින් නියමාකාරයට ගොඩනැගිල්ලක් තනා ගැනීමේ පරමහත්යක් කියන ඒ කාරණා දෙක. මේක ගැන තවදුරටත් අපි විස්තර කළොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුළුවන්. පරාමර්ශනය, සම්මර්ශනයක් කියලා. මේ පරාමර්ශන, සම්මර්ශන කියන වචන දෙක උපමාවක් ආශයෙන්ම තේරුම් ගන්න එක වඩාත් හොඳ නිසා අපේ යෝගාවචර ජීවිතේට උපකාර වන උපකරණයක් වන මේ දැලිපිහ උපමාවක් හැටියට ගනිමු. දැලිපිහ මුහත් කිරීමේ එක්තරා ක්‍රමයක් තිබෙනවා. මේ දැලිපිහ මුහත් කරන්න ඕන වුණාම මිටමොළවල දැලිපිහ අමෝරාගෙන කරගලේ ඒක ඇතිල්ලුවොත් තිබෙන මුහතත් මොට්ට වෙලා යනවා. අන්න ඒක පරාමර්ශනය වගේ වැඩ. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකක්ද? සම්මර්ශනය වගේ වැඩකුයි කරන්න තියෙන්නේ. මේ දැලිපිහ මදින එක්තරා ක්‍රමයක් තිබෙනවා. දැලිපිහ අල්ලගන්නෙත් හරියට නිකන් වීසි කරන ලෑස්ති වෙලා වගේ, ඕනෑ වෙලාවක අතහැරින්න පුළුවන් වගේ බුරුලට අල්ලගන්නේ. නමුත් සතියේ ඒ වගේම මැණික් කටුවක් දැඩිව තබා ගන්නේ නැහැ. අතත් ලිහිල් කරගන්නවා, සුඛනම්ය කරගන්නවා, ඕනෑ හැකිට නවන්න පුළුවන් විදියට. එහෙම ලෑස්ති කරගෙන තමයි අර දැලිපිහ කරගලේ ඉහළට ඉහළට ඉහළට, ඊළඟට පහළට පහළට පහළට, ඊළඟට ඉහළට පහළට ඉහළට පහළට කියලා ඒ විදිහටත් මනිනවා. අර කලින් නොමැදුන පැතිත් හොඳට මැදිලා එන්න. අන්න ඒ විදිහටම තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන ඒ දැලිපිහ සතිපට්ඨාන සූත්‍රයේ නැමැති කරගලේ පිරිමැදලා මැදලා මුහත් කරගන්න. අජ්ජත්තං 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 බහිද්ධා 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 අජ්ජත්ත බහිද්ධා අජ්ජත්ත බහිද්ධා. ඒ වගේම සමුදය සමුදය සමුදය, වය 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 සමුදය වය සමුදය වය. ඔන්න ඔය විදිහට අපට ඒ කාරණේ අනුව පෙන්නු කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ මෙතන මතු කරලා දුන්නේ සම්මර්ෂණය. මේ ප්‍රඥප්ති සංකල්ප වලින් ප්‍රයෝජන ගන්න වෙනවා නිවන සඳහා. නමුත් ඒවා ප්‍රයෝජනට ගන්නේ සතියත් ඥානයත් ගොඩනැගීමේ ඒ පරමාර්ථය සඳහාම පමණයි. ඒ වැඩේ කළාට පස්සේ ඒවා ඉවත් කරන්න පුළුවන්. ඒවා හිතට කරදරයක් වන්නේ නැහැ.
අන්න එබඳු තත්ත්වයක් තමයි අර අනිසිතෝච විහෙරති නැච කිංචි ලෝකේ උපාදීති කියලා එයින් පෙන්නුම් කළේ. මේ කාරණියම අපට බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා. සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකේ එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නම් සමුදය සූත්‍රය. ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානෙහිම සමුදයත් අත්ථගම්‍යත් ප්‍රකාශ කොට වදාළා. චතුන්නම් භික්කවේ සතිපට්ඨානං සමුදයන්ට අත්ථගම්‍යන්ට දේහි සාමි කියලා ආරම්භ කරලා කෝටි භික්කවේ කායස සමුදය ආහාර සමුදයක් ආයස සමුදය ආහාර නිරෝධා කායස අත්ථගම්‍ය. ඒ වගේම පස්ස සමුදය වේදනානං සමුදය පස්ස නිරෝධා වේදනානං අත්ථගම්‍ය. නාම රූප සමුදය චිත්ත සමුදය නාම රූප නිරෝධ චිත්ත සත්‍යගම මනසිකාර සමුදය ධම්මානං සමුදය මනසිකාර නිරෝධ ධම්මානං අත්ථගම කියලා ඒකත් වටිනා සූත්‍රයක් සිහියට ගත යුතු එකක්. නිසාද මෙතෙන්දි බුදු පියාණන් වහන්සේ ඒ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයත් නිරෝධයත් එහෙම නැත්නම් සමුදයත් අත්ථගමයක් ප්‍රකාශ කොට වදාළා. මේ කයේ සමුදය හැටියට එතන ආහාර කියලා යොදලා තියෙනවා. අපි දන්නවා ධර්මයේ ආහාර කියලා යෙදෙනකොට සාමාන්‍ය ලෝකයේ ආහාර කියන ප්‍රඥප්තියට වඩා පුළුල් අර්ථයක්. සාමාන්‍යයෙන් කබලින්කාර ආහාර නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාරය පමණක් නොවේ. පස්ස මනෝ සංචේතන විඥාන කියන ඒවත් ඇතුළත් වෙනවා ගැඹුරු අර්ථයකින් ගත්තාම. අර කාය පිළිබඳ සිතිවිල්ල පවා. ඒකට මුල් වෙන්නේ මේ කාරණා හතර. ඒක නිසා ආහාර සමුදය එතකොට ආහාර සමුදයෙන් කය ඇති වෙනවා. ආහාර නිරෝධයෙන් කය නැති වෙනවා කියන එක. ඒ වගේම තමයි වේදනාව. වේදනාවට ස්පර්ශයේ සමුදය බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම මෙතන විශේෂයි. සමහර විට අර නාම රූප ගැන තියෙන නොයෙකුත් විදිය අදහස් නිසා එකපාරටම අර්ථය පැහැදිලි නොවන්නත් ඉඩ තියෙනවා. චිත්තයේ සිතට හේතුව හැටියට දක්වලා තියෙන්නේ නාම රූප. නාම රූපේ නිසා සිත ඇති වෙනවා. නාම රූප නිරෝධයෙන් සිත නැති වෙනවා කියන එක. ඊළඟට මානසිකාර සමුදය ධම්මාන සමුදය. ඒකත් මතක තබා ගත යුතු කාරණයක් වෙනවා. මෙතන මේ ධම්මානුපස්සනාවේ කියවෙන ධම්ම සියල්ලම මනසට අරමුණු වන දේවල් හැටියට අරගෙන ඒවා අරමුණු වන්නේ අරමුණු කිරීමෙන්. මනසික මෙනෙහි කිරීම නිසා ඒවා අරමුණු වෙන්නේ. මෙනෙහි නොකිරීමෙන් ඒවා නැති වෙනවා. මුන්න මේ විදිහට මතක් කරලා දෙන්නේ මේ සංකල්ප සමූහය ප්‍රඥප්ති සමූහය යම් කිසි විශේෂ කෘත්‍යයක් සඳහා නිවන් කෘත්‍ය සඳහා ගන්නව මිස උපාදාන වශයෙන් දෘෂ්ටිග්‍රාහයෙන් ගත යුතු දෙයක් මෙතන කොහෙත්ම නැහැ කියන එක. එතකොට මේ ඉලක්කය අනුව යම්කිසි යෝගාවචරයක් කටයුතු කරනවා නම් ඒ සූත්‍රයෙන් පොරොන්දු වෙන ආකාරයටම අනිසිත අනුපාදාන මනසක් ඇති කරගන්න පුළුවනි. නොවැළුණු නොවැල්බක. මෙතන තියෙන පුදුමන්දමේ කාරණේ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන් ආරම්භන කියන වචනේ වාචාර්ථය මොකක්ද? ආරම්භන ආලම්බන කියන්නේ එල්බ ගන්නවා කියන අදහසයි. වාචාර්ථය වශයෙන් තිබෙන්නේ යමක එල්බ ගන්නවා නම් ඒකට ආරම්භණය කියලා කියනවා. නමුත් බුදු පියාණන් වහන්සේ මෙතන දක්වන විනිවිද යන විදර්ශනා ප්‍රඥා ක්‍රමය නිසා මේ මධ්‍යම ප්‍රතිපදාව නිසා අරමුණේ යන එල්බගෙන යන ඒ ගතිය පවා ඉවත් කරලා ඒකත් විනිවිද යනවා. එල්බ ගන්නා ගතිය ආලම්බන කියන වචනේ අර්ථය වශයෙන් තිබුණා. මෙතන අරමුණ පවා සමතික්‍රමණය කරනවා. ඉහළම අර්ථයෙන් සමතික්‍රමණය කිරීමත් සාමාන්‍ය නික්මා යනවා කියන කොට වගේ ඒක පස්සට දාන යන එකක් නෙවෙයි. මේක විනිවිද යනවා. විනිවිද යාමින්ම සමතික්‍රමණය කරන ක්‍රමයක් මෙතන පෙන්නුම් කරන බව පේනවා. එතකොට ඒ විදිහට අපට මේ අනිසිත අනුපාදාන කියන මේ වචන ඉතාමත්ම විශේෂයි. ඒවා පිළිබඳව තව සූත්‍ර රාශියකම ඉතාමත්ම වටිනා කාරණා සඳහන් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සුත්ත නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ඉතාමත්ම වටිනා ගාථා දෙකක් සඳහන් වෙනවා. අනිසිතෝ නචලති නිසිතෝච උපාදියං ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති ඒතමාදීනවං ඤත්වා නිස්සේසු මහභයං අනිසිතෝ අනුපාදානෝ සතෝ භික්ඛු පරිබ්බජේ කියලා. අනිසිතෝ නචලති නොවැළුණු තැනැත්තේ නොසැලෙයි. නිසිතෝච උපාදීනං ඉත්ථ භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්තති යමක ඇලුණු තැනැත්තේ දෘෂ්ටි ආදෙහි ඇලුණු තැනැත්තේ උපාදීනං දැඩිව අල්වා ගන්නේ ඉත්තභාවඤ්ඤතාභාවං සංසාරං නාතිවත්. ඉත්තභාවඤ්ඤතාභාව කියන මේ විදිහේ ස්වභාවය ඇති. අපි ඒකට යොදාගත්තු වචන මෙසේ බවත් අංශේ බවත් කියන එකයි. ඒ ඈඳුත පද දෙකයි. මෙසේ බවත් අංශේ බවත් කියන මේ දෙක අතර කරකැවීම වන සංසාරේ ඉක්මවන්නේ නැත.
අර විදිය තත්ත්වයක් නම් ඒතං ආදීනවං ඤත්වා නිස්සයේසු මහබ්බ මේ හේතු වෙන එහෙම නැත්නම් අල්ලා ගන්නා දේවල් පිළිබඳව දැඩිව දෘෂ්ටි ආදී ගැනීම පිළිබඳව මෙතන විශේෂයෙන්ම කියන්නේ මේ නිශ්චයන් පිළිබඳව මහත් භයක් ඇතයි කියන මේ කාරණය මේ ආදීනවය දැනගෙන අනිසිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බදු ඒ නිශ්චය උපාදාන වලින් තොරව භික්ෂුව සතුටක් පැහැදිලින්නේ තන තමන්ගේ කටයුතු කරන්නේ කියන එක මේන් අපිට විශේෂයෙන් මතක් කරගන්න පුළුවන් වෙනවා රහතන් වහන්සේගේ මනස කොයි විදිය තත්වයකද කියලා යම්තම් ඡායාවක් වශයෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා ලෝකයාගේ මනස සිත අවරාගෙන සිටින සාපේක්ෂක ඇඳුතු සංකල්පවලින් සම්පූර්ණයෙන්ම මුක්තයි රහතන් වහන්සේගේ සිත මෙන්න මේ කාරණේ පෙන්නුම් කරන යම් යම් සූත්‍ර දේශනා තිබෙනවා ඒවා බැලු බැලමට ප්‍රහේලිකා වගේ සුත්ත නිපාතයේ විශේෂයෙන්ම අට්ඨක පාරායන වග්ගයේ ඉතාම ගැඹුරු ගාථා ධර්ම සඳහන් වන කොට අට්ඨක වග්ගයේ නිතරම වගේ හමු වෙනවා බැලු බැලමට එකකට එකක් පටහැනි පරස්පර විරෝධී වගේ පද යුගල රහතන් වහන්සේ පිළිබඳව කියවෙනවා නාදීති නනිරස්සති අල්ලගන්නේත් නැහැ අපහරින්නේත් නැහැ අත්තන් නිරත්තන් නැහි තස්සාති අත්තන් කියන්නේ එතන ආදාප්ප කියන එකයි අල්ලගත්තු කියන එකයි ආත්ම කියන එක නෙවෙයි ඒ වගේම නිරත්ත කියලා කියන්නේ නිරස්ත අතහරින්නද කියන එකයි අත්තන් නිරත්තන් නැහි තස්සාති රහතන් වහන්සේ අල්ලගත්තු දෙයක්ුත් නැහැ අතහැරිය දෙයක්ුත් ඔය විදිහට හුඟක් පද සඳහන් වෙනවා න රාග රාගී න විරාග සත්තු රාගයට ඇලුනෙත් නැහැ විරාගයට ඇලුනෙත් නැහැ මෙහිසෝ රාජ්‍යති නෝ විරාජ්‍යති ඇලෙන්නෙත් නැහැ නොඇලෙන්නෙත් නැහැ මේ පදය යොදලා තියෙන්නේ මක්නිසාද කියන එක තේරුම් ගැනීමටයි අපි මේ නිස්සය කියන පදය එහෙම ඉදිරියට අරගෙන මේවා ගැන මේ තරම් විවරණයක් කළේ ඒවා නොතේරීම නිසාද සමහර විට මෙබඳු සූත්‍ර දේශනාවල වටිනා ගැඹුරු අර්ථය යටපත් වෙනවා විතරක් නෙවෙයි එබඳු සූත්‍රවල පාඨාන්තර පිළිබඳව පවා යම් යම් කිලිටි වීම ඇති වෙනවා සමහර විට ඒවා ප්‍රහේලිකා විදියට පෙනෙන නිසා නමුත් මේ වායේ මේ ගැඹුරු අර්ථය සමහර සූත්‍ර දේශනාවල පුදුම අන්දමට සඳහන් වෙලා තිබෙන බව අපට පේනවා එක නිදර්ශනක් තියෙනවා කන්ද සංයුත්තේ කඤ්ඤණීය සූත්‍රයේ රහතන් වහන්සේ පිළිබඳව ආයතනක් කියවෙන්නේ අයං මුච්චති භික්ඛවේ භික්ඛුන් නේව ආචිනාති න අපචිනාති අපචිනිත්වා ඨිතෝ නේව පජහති න උපාදීයති පජහිත්වා ඨිතෝ නේව විසේනීති න උස්සේනීති විසේනීත්වා ඨිතෝ නේව විධූපේති න සන්තුපේති පාලි භාෂාව නොතේරෙන කෙනෙකුට වුණත් මෙතන මොකක්ද මුත්තක් ප්‍රහේලිකා ස්වරූපයක් තිබෙන බව පේනවා උච්චාරණයෙන් බව මෙතන කියන්නේ මේ රහතන් වහන්සේ අයං මුච්චති භික්ඛවේ භික්ඛු මහණෙනි මෙබඳු වූ භික්ෂුවක් පිළිබඳව කියන්න වෙන්නේ නේම ආචිනාතින අපචිනාති මේ වට වචන සොයා ගැනීමත් පහසු නෑ ඒ තරමට විශේෂ ගැඹුරු අර්ථ තියෙනවා මේ වචනවල නේම ආචිනාතින අපචිනාති අපිට සමහර විට කියන්න පුළුවන් මේ භික්ෂුව රැස් කරන්නේත් නැහැ අස් කරන්නේත් නැහැ ඊළඟට කියනවා අපචිනිත්වා ඨිතෝ නේම පජහදින උපාදීයති අස් කරලා සිටියේ මේ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ පිළිබඳව ඒ වාතහැරුවා ප්‍රකාශ කරලා ඉවර වෙලායි මේ ටික කියන්නේ. එතකොට මේ භික්ෂුව අර විදිහට අස්කර සිටියේ නේම පජහතින උපාදීයති. අතහරින්නෙත් නැහැ අල්ලගන්නෙත් නැහැ. ඊළඟට කියනවා පජහිත්වා ඨිතෝ අතහැර සිටියේ අතහැරීම සම්පූර්ණයි. ඒක නිසා නේම විසේනෙතින උස්සේනෙති. මේ වචන දෙකේ විශේෂ අර්ථයක් තියෙනවා. සේනා සංවිධානය කිරීමක් සේනා විසිරුව හැරීමක් කියන එක. එතන අදහස අපිට කියන්න පුළුවන්. විසිරු ආහාරින්නෙත් නැහැ, එකතු කරන්නේත් නැහැ කියලා. ඊළඟට කියනවා විසේනෙත්වා ඨිතෝ නේව විධූපේ දිනස්තු ධූපේ. අර විදිහට විසිරු ආසිතියේ නේව විධූපේති. විධූපේති කියලා කියන්නේ පිඹ හරිනවා. සමහර වෙලාවට කියනවා විධූපයන් තිට්ඨති මාරසේනා කියලා. මාරසේනාව පිඹ හරිනවා කියලා. සමහර වෙලාවට උගනවා. මෙතන මේ පිඹ හරිනවා කියන අර්ථයයි. නේව විධූපේති න සන්ධූපේති. පිබහරින්නෙත් නැහැ දල්වන්නෙත් නැහැ සන්ධූපේති කියන එකට දුම් ගස්සනවා දල්වනවා කියන අර්ථය ගන්න පුළුවන් මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ පදමාලාව යදලා තියෙන්නේ රහතන් වහන්සේ අර කියාපු ආයුතු සංකල්ප වලින් මිදෙන බව පෙන්න තීමට ඒ වගේම වෙන එකක් තබා අපි නිතර පාවිච්චි කරන ධම්මපදේ පවා බ්‍රාහ්මණ මග්ගයේ තියෙනවා ඒ විදිහම ගාථාවක් යස්ස පාරං අපාරං වා පාරා පාරං නෙවිජ්ජති විතද්දරං විසංයුත්තං තමහං භූමි බ්‍රාහ්මණං
රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. බ්‍රාහ්මණ කියලා කියන්නේ එතන රහතන් වහන්සේ පිළිබඳවයි. යස්ස පාරං අපාරං වා පාරාපාරං නෙවිජ්ජති. යමෙකුට එතරක් හෝ මෙතරක් හෝ එතර මෙතර දෙකම හෝ නැද්ද? ඊතද්දරං විසංයුත්තං පහ වූ ශෝකේ ඇති විසංයෝග වූ, ඒ කියන්නේ බැඳීම් වලින් මිදුන ඔහුට මම බ්‍රාහ්මණයයි කියන්නේ. කියන එකයි. මෙතනක් තියෙනවා අර විදිහට එතරක් නැහැ මෙතරක් නැහැ. ඒ දෙකමත් නැහැ කියලා. මේක සමහර විට ගැටලුවක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේ පිළිබඳව අපි කල්පනා කරන්නේ සංසාර සාගරයෙන් එතර වෙලා එතර ගිහිල්ලා ඉන්න හැටියට වගේ. නමුත් මෙතන මේ දක්වලා තියෙන්නේ ගැටළු විදිය ස්වරූපයක. ওই විදියෙම ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා සුත්ති නිපාතේ මුල්ම සූත්‍රය උරග සූත්‍රය. මේ උරග සූත්‍රයේ මහ පුදුම සූත්‍රයක්. මේ සූත්‍රයේ ගාථා 17ම අගපද දෙක එකම. දැන් අර සමහර සංගීත ආදී තියෙන්නේ ධ්‍රුව පදේ කියලා නොවෙනස් වේදෙන පද තියෙන්නේ. ඒ වගේම මේ සූත්‍රයේ පුරාම එකම පද දෙකක් ඒ ගාථා 17ෙම දකින්න ලැබෙනවා. මොනවද මේ පද දෙක? සෝ භික්ඛු ජහාති උරපාරං උරගෝ ජින්නමිව තතං පුරාණ. ඒ භික්ෂුව මේ රහතන් වහන්සේ පිළිබඳවයි කියන්නේ. ඒ භික්ෂුව එතරත් අත හරිනවා මෙතරත් අත හරිනවා. කොහොමද උපමාව දක්වන්නේ? උරගෝ ජින්නමිව තතං පුරාණ. හරියට සර්පයෙක් තමාගේ දිරාගිය හැව අත හරින්නවා. මෙතන මේ හැව පිළිබඳ උපමාව ඉතාමත්ම විශේෂයි. මේකට නිදර්ශන වශයෙන් ඔන්න එක ගාථාවක් ගත්තොත්. යෝ නාජ්ජගමා භවේසු සාරං විචිනං පුප්පමේව උදුම්බරේසු සෝ භික්ඛු ජහාති ඕරපාරං උරගෝ ජින්නමේව තතං පුරාණ. යම් කිසි භික්ෂුවක් භවෙහි සාරයක් නොදකිනවා නම් නිබුල් රුකක මල් සොයාගෙන ගිහිල්ලා එක නොලැබුණා වගේ, අන්නේ භික්ෂුව සර්පේක් හැව අතහරින්න වගේ මෙතරත් එතරත් අතහරිනවා කියලා. ඒ විදිහට හැම ගාථාවෙන්ම කියවෙන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. රහතන් වහන්සේ භවය පිළිබඳ රාගාදී අල්ම අතහැරියා. මේ භවයම කොටසක් වන ලෝක ව්‍යවහාරයේ තියෙන අර ඈඳුතු පදවලින් නිදිලයි කියන එකයි මෙතන කියන්නේ. දැන් එතකොට රහතන් වහන්සේ ලෝක ව්‍යවහාරයේ දිහා බලන්නේ සර්පේක් තමා අතහැරපු හැව දිහා බලනවා. සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා සර්පයින්ගේ ඇඟේ හැව ඩිංගක් දැවටිලා තියෙනවා. සමහර විට අපට හිතෙන්න පුළුවන් මේ සර්පය හැවත් අරගෙන යනවා කියලා. අන්න ඒ විදිහට තමයි මේ රහතන් වහන්සේලා සෞපාදිශේෂ නිබ්බාන ධාතු කියලා වචනයක් තියෙනවා. ඒ වචනේ අනුව බලලා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ රහතන් වහන්සේලාගේ උපාදාන ඉවර නැහැ. තව ඩිංගක් ඉතිරියලා තියෙනවා කියලා. සෞපාදිශේෂ පරිනිබ්බාන ධාතු කියලා සඳහන් වෙනවා. රහතන් වහන්සේ තමන්ගේ විමුක්ත ලැබුවටත් පස්සේ නිවන් ප්‍රත්‍යක්ෂ කරගත්තටත් පස්සේ ලෝකේ ජීවත් වන අතරේ ඒ පංචේන්ද්‍රියයන්ගෙන් බාහිර අරමුණු සම්බන්ධයෙන් යම්කිසි විදියකට ලෝකේ ජීවත් වෙනවා. ඒ වයින් ප්‍රයෝජන ගනිමින්. ඒක දැකලා සමහර විට කෙනෙකුට හිතන්න පුළුවන්, හිතෙන්න පුළුවන් මේක මේ යම්කිසි උපාදානයක් තියෙන නිසායි කියලා. අන්න එතෙන්දීත් අපිට ගන්න තියෙන්නේ අර සර්පයාගේ උපමාවක්. අතහැරපු හැව මේ ශරීරයේ තවම එල්ලි එල්ලි තියෙනවා වගේ. ඒ විදිහේ තත්ත්වයක් රහතන් වහන්සේ පිළිබඳව තියෙනවා. තවත් එකට හොඳ නිදසුනක් ලැබෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කරලා තියෙනවා. "ඉමිනා පූතිකායන අට්ඨියාමි හරායාමි දිගොච්ඡාමි" කියලා. මේ කුණුකයින් පෙළෙමි ලැජ්ජාවෙන් පිළිකුල් කෙරෙමි. මේක අතහැරපු දෙයක්. අන්න ඒ වගේ. එතකොට අපට ඒ අංශයක් තේරුම් ගන්න පුළුවන් වෙනවා සර්පයාගේ හැව පිළිබඳ උපමාව. මේනුත් අපට පැහැදිලි වෙනවා මේ අනිශ්චිත අනුපාදාන තත්ත්වයක් රහතන් වහන්සේලාගේ තිබෙන බව. භවයේම විශේෂ ලක්ෂණයක් වන වාග්ව්‍යවහාරය තුළ එහෙම නැත්නම් වචන තුළ තියෙනවා තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් අල්වා ගැනීම නිසා අර පරාමර්ශන නිසා අමුතු විදිහේ ජීව ශක්තියක්. ලෝකයායක උඩයි ජීවත් වෙන්නේ. රහතන් වහන්සේෙන් මිදිලා. ඒ ලෝක ව්‍යවහාරයෙන් මිදිලා. අන්න ඒ බවයි මේින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි අනුසය නිස්සය වැනි පද ගැන බොහෝ දුරට සාකච්ඡා කළා. ඒ වගේම ඉතාමත්ම වැදගත් පදයක් තමයි නිවන ගැන එහෙම සාකච්ඡා කරනකොට අවශ්‍ය වෙන ආසව කියන පදේ. මොක් නිසාද? රහතන් වහන්සේට නිතර යෙදෙන පදයක් තමයි ක්ෂීණාසව. ආශ්‍රමයෙන් ක්ෂය කළ තැනැත්තා කියන එක. නිවනට යෙදෙන පදයක් තමයි ආසවක්ඛයෝ ආශ්‍රම ක්ෂය කිරීම. එතකොට රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක් තමයි ආශ්‍රම ක්ෂය කිරීම. මේ ආසව කියලා කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සාමාන්‍ය ජීවිතයේදී මේ ආසව කියන වචනේ යොදන්නේ මධ්‍ය සාරයට. දීර්ඝ කාලයක් පල්ලුණු මත් වෙන ගතිය ඇති මධ්‍යසාරය. මධ්‍යසාරයේ යන්තම් හරි භාජනක තියෙනවා නම් තව ඒකට සුළු දෙයක් දැමුවාම නැවතත් පල් වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ආශ්‍රවල. සංසාරයේ දීර්ඝ කාලයක් සත්‍ය අතුරු උතුරමින් පැසුණු පල්ලුණු ඒ කෙලෙස් සමූහයේ ඉතිරි වෙච්ච කොටස් බදු. මේවායේ තියෙනවා එක්තරා මත් කරන ගතියක්.
මේක මේ ආශ්‍රව කියන පදයෙන් දැක්වෙනවා. බොහෝ විට ආශ්‍රව තුනක් හැටියටයි දැක්වෙන්නේ. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. ඒ කියන්නේ කාම ලෝකයක් මවන මත්වන ගැතිය. ඒ වගේම භවයක් මවන ස්වභාවය. භවයක හැදීමක් ගෙන දෙන්නා වූ ඒ ආශ්‍රමය. ඒ වගේම අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රමයෙන් සිතේ ගලාගෙන එන ස්වභාවයක් දක්වලා තියෙනවා බොහෝ අවස්ථාවල. සමහර තැන්වල දිඨාශ්‍රව කියලා එකක් දක්වනවා. දිඨාශ්‍රවයත් අපට පුළුවන් අවිජ්ජාශ්‍රවය තුලටම දාන්න. මේ ආශ්‍රමයෙන් ක්ෂය කිරීම රහතන් වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. අනිසාද ඒ ආශ්‍රමයෙන් ක්ෂය කිරීමෙන් තමයි පූර්ණ විමුක්තිය සහතික කෙරෙන්නේ. සම්පූර්ණයෙන්ම විමුක්ත වුණා කියලා කෙනෙකුට කියන්න පුළුවන් වන්නේ මේ ආශ්‍රමයන්ගෙන් සිත මිදුණා පමණයි. අනිසාද නැවත මත් කරන ගතියක් තිබෙනවා මේ ආශ්‍රව ධර්මවල. ඒ වගේම මේ ආශ්‍රව ක්ෂය කිරීම ඇති වටිනාකම ආශ්‍රමයෙන් ක්ෂය කිරීම නිසා රහතන් වහන්සේගේ අරහත්ත්වයට ලැබෙන වටිනාකම සමහර තැන්වල විශේෂයෙන් දක්වලා තිබෙනවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දක්වන පරමාර්ථය සාමාන්‍ය වෙන දර්ශනවල මරින් මතු පෙන්නුම් කරන විදිය තත්ත්වයකුයි. ඒ තත්ත්වය දිඨේව ධම්මේ මෙලොව ප්‍රත්‍යක්ෂ කරගන්නයි බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙන්වන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අනිකුත් දර්ශනවල ඒ කාලේ බ්‍රාහ්මණීන් පවා ප්‍රකාශ කළා කතං ඊනාව මනුෂ්‍ය භූතෝ උත්තරී මනුෂ්‍ය ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂං ඤස්සතිවා දක්ෂිතිවා සච්චිවා ගරිස්සති කියලා අර පොක්කර සාති ආදී බ්‍රාහ්මණයන් ප්‍රකාශ කළා. කොහොමද මිනිසියෙක් මේ ලෝකේ ඉඳගෙන උත්තරී මනුෂ්‍ය ධර්ම සාක්ෂාත් කරන්නේ? ඒවා සාමාන්‍යයෙන් මරණයෙන් මතු ලබන තත්ත්ව හැටියට පෙන්වන්නේ. අමෘතත්වයේ වෙන දර්ශනවල තියෙන්නේ මරණයෙන් මතු ලබන තත්ත්වයක් හැටියට. අමත. ඒ වගේම සියලුම ආශ්‍රවයන් ක්ෂේත්‍රල බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අනාගතයේ පිළිබඳ එක්තරා විදිහක සහතිකයක් ලැබෙනවා. ඒ කියන්නේ කීනා ජාති උත්පත්තිය මෙතනින් කෙලවරයි කියන්න පුළුවන්. බය නැතිව කියන්න පුළුවන් සහතිකය ලැබෙන්නේ මේ ආශ්‍රවයන් ක්ෂේත්‍රයෙන්. එතකොට යමක් පිළිමදව සාති කියලා දෙන්නේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම අසින් දුටු කියන එක. නමුත් හැම දෙයක්ම අසින් දැක්නම ප්‍රත්‍යක්ෂ කර ගන්න බෑ. බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ග හතරක්. චත්තාරෝමී භික්ඛවේ සච්චිකර්ණ්‍ය ධම්මා කියලා අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක්. අතිවික්‍රේ ධම්මා කායින සච්චිකර්ණ්‍ය. අතිවික්‍රේ ධම්මා සතියා සච්චිකර්ණ්‍ය. අතිවික්‍රේ ධම්මා චක්ඛුනා සච්චිකර්ණ්‍ය. අතිවික්‍රේ ධම්මා පඤ්ඤාය සච්චිකර්ණ්‍ය. මහණෙනි, ඇතැම් ධර්ම තියෙනවා කයින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා සතියෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා අසින් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඇතැම් ධර්ම තියෙනවා ප්‍රඥාවෙන් සාක්ෂාත් කරන ප්‍රත්‍යක්ෂ කරන. ඊළඟට විස්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා කෙටි කරලා ගත්තොත් ඒක කයින් සාක්ෂාත් කරන ධර්ම හැටියට දක්වන්නේ අට විමුක්ඛෝ විමෝක්ෂ අට. ඊළඟට සතියෙන් සාක්ෂාත් කළ යුතු ධර්ම හැටියට දක්වන්නේ පුබ්බේ නිවාසෝ පෙර විසූතයන් පිළිබඳ ඥානය. ඒක අතීතයට දුවලා තමන්ගේ ඇසින් දකින්න බෑ. දකින්න පුළුවන් වෙන්නේ සතිය පිරිසුදු කරගෙන පස්සෙට ඇරලා ඒ සතිය මගින් අතීත ජීවිත දකින්න පුළුවන් නේද? නමුත් ඒකත් ප්‍රත්‍යක්ෂයි. ඒ වගේම ඇසින් සාක්ෂාත් කළ යුතු ධර්ම තමයි චුතුපපාත. සත්‍යයන්ගේ චුති අතුත්පත්ති පිළිබඳ කාරණය දිවස දිනු කරගත්ත අයට පුළුවන් වෙනවා දිවසින් දකින්න. සාමාන්‍ය ඇසින් දකින්නා වගේ. ඒ වගේම ආසව ක්‍රයෝ පඤ්ඤාය සච්චිකරණය. ආශ්‍රවක්ෂය කිරීම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි, වෙන ක්‍රමයකින් නොවේ. මේ කාමාශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. භවආශ්‍රව තවත් ගලාගෙන ඉන්නේ නැහැ. අවිජ්ජාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ. දිඨාශ්‍රව ගලාගෙන ඉන්නේ නැහැ කියලා මේ ප්‍රත්‍යක්ෂය ලබන්න පුළුවන් වන්නේ ප්‍රඥාවෙන්මයි. අන්න ඒ නිසා මේ නිවන පිළිබඳව සඳහන් වන විශේෂම දේ තමයි සච්චිකාතබ්බ. සමහර කෙනෙක් හිතා ගන්නවා නිවන කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් නිසා අපි මේ ගැන මුකුත් කතා කරන්නවත් හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් එහෙමත් හිතනවා. ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා විශේෂයෙන් කියන්නේ මක් නිසාද? වෙන ආගම්වල ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි දෙයක් බුදු පියාණන් වහන්සේ දැක්වුවේ දිඨේව ධම්මේ දුටු දැමීම මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් කියලා. මොකද්ද ප්‍රත්‍යක්ෂ කරන්න බැරි දේ හැටියට සාමාන්‍යයෙන් හිතන්නේ? භව නිරෝධය. මේ භවය නිරුද්ධ වුණා කියන එක මෙලොවදී කොහොමද දැනගන්නේ කියන එක සමහර විට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ භව නිරෝධිය ප්‍රත්‍යක්ෂ කරනවා. භව නිරෝධෝ නිබ්බාණං කියලත් ප්‍රකාශ කරන්නේ ඒකයි. ඒක කෙරෙන්නේ මේ විදිහට ආශ්‍රවක්ෂය. විශේෂයෙන් භවශ්‍රව ගලාගෙන යන නිසා තමයි භවයක් පවතින්නේ. මේ භවය කියන එක අනිත්‍යයට පෙනෙන භවය නොවේ.
ඒ පුද්ගලයාගේ సంతානියට අනුව දැන් කෙනෙක් කාම ලෝකේ ඉන්නකොට සමහර විට කෙනෙක් හිතනවා වටේට තිබෙන කාම වස්තු අතරේ ඉඳීමයි කාම ලෝකේ ඉඳීම කියලා. ඒක නෙවෙයි. සංකල්ප සිතුවිලි වලින් සිටින කාම ලෝකය. රූප ආරෝප වල පිළිබඳවත් ඒ විදිහටම මේ ලෝකෙම ඉඳලා ඒ තත්ත්ව ලබා ගන්න පුළුවන්. මේ ලෝකෙට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකෙම ඉඳගෙන මේ භවය සම්පූර්ණයෙන්ම ක්ෂය කළ බව ප්‍රත්‍යක්ෂ කරගන්නත් පුළුවන්. ඒක කරගන්න පුළුවන් වන්නේ අර කාමාශව භවාශව අවිජ්ජාශව ආදී ආශ්‍රයන් සමාගයේ සිට ගලාගෙන ඉන්නේ නැති බව පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබා ගැනීමයි. ඔන්න ඔය විදිහට මේ ආශ්‍රය කියන වචනේ ඉතාමත්ම වැදගත්. මේ ආශ්‍රය කියන වචනේ පිළිබඳ එක්තරා ගැටළු විදිහේ සූත්‍රයක් වගේ බැලුවාම මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය. මේ සූත්‍රයේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ වටිනාකරු රාශියක් ඉදපත් කරන සූත්‍රයක්. මේකේ එකතැනක සඳහන් වෙනවා ආශ්‍රය සමුදය අවිජ්ජා සමුදය. ආශ්‍රය නිරෝධා අවිජ්ජා නිරෝධෝ කියන. ඒ කියන්නේ ආශ්‍රයයන්ගේ හට ගැනීමෙන් අවිද්‍යාවේ හට ගැනීම වේ. ආශ්‍රයයන්ගේ නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධය වේ කියලා. ඒක විතරක් තියෙනවනම් අපට ගැටලුවක් නැහැ. බොහොම දෙනෙකුට මේ කාලේ ගැටලුවක් වෙලා තියෙන්නේ අවිද්‍යාව මුලින් කිව්වේ මොකද කියන එකයි. ඕකට නොයෙකුත් විදිය තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ද්වාදසංගතරින් අවිද්‍යාව මුලට කිව්වේ මොකද කියන එකට. ඒකට මේකට ඉස්සරහින් එකක් තියෙන එක අපට ටිකක් හරි සැනසීමක් වෙන්න පුළුවන්. ආශ්‍රව සමුදය අවිද්‍යා සමුදය කියලා. නමුත් ඒ සූත්‍රයේම තව ටිකක් එහාට ගියාම තියෙනවා අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදය කියලා. අවිද්‍යා සමුදය ආශ්‍රව සමුදය අවිද්‍යා නිරෝධ ආශ්‍රව නිරෝධ කියලා. ඒක බැලුවම පරස්පර විරෝධී වගේ. ඒ කියන්නේ අවිද්‍යාව හට ගැනීමෙන් ආශ්‍රවයක් නැති වෙනවා. අවිද්‍යාව නැතිවීමෙන් ආශ්‍රවයක් නැති වෙනවා. මේ එකම සූත්‍රයේ මෙහෙම කියවෙන්නේ. සරියුත් ස්වාමීන් වහන්සේ එහෙම පරස්පර විරෝධී ප්‍රකාශයන් කරන කෙනෙක් නෝයි. නමුත් මෙතන යම් කිසි ගැඹුරක් තියෙනවා. ඊටත් වඩා ප්‍රශ්නය වෙන්නේ ආශ්‍රවයන් අතර අවිද්‍යාවත් ආශ්‍රයක් වීම. ගැටලුව හුඟක්ම ගැඹුරු වෙනවා ඒ. නමුත් මේ தත්ත්වයේ නිදර්ශනයක් ආශ්‍රයෙන්ම තේරුම් ගත යුතු දෙයක්. මේක සිත පිළිබඳ එක්තරා විශේෂ ධර්මතාවක් නිසායි. බැලුව බැලමට පරස්පර විරෝධී වගේ ප්‍රකාශන මහා ප්‍රඥ රහතන් වහන්සේලාට පවක් කරන්න සිද්ධ වුණේ. මේකට අපි කිට්ටු කරගන්න ඕන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තියෙනවා. මහා ආශ්චර්යවත් දී සූත්‍රයක් කියලා ඒකට කියන්නේ. ඒත් සංයුත්ත නිකායේ. ඛණ්ඩ සංයුත්තේ දෙවෙනි ගද්දුල සූත්‍රය. ඒකේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. දිත්තංගෝ භික්කවේ චරණං නාම චිත්තාන්ති. ඒවං භන්ති. තාම්පිඛෝ භික්කවේ චරණං නාම චිත්තං චිත්තේනේව චින්තිතං. තේනපිඛෝ භික්කවේ චරණේන චිත්තේන චිත්තඤ්ඤේව චිත්තතරං. තස්මාති භික්කවේ අභික්ඛනං සරං චිත්තං පච්චවෙච්චිතබ්බං. දිගරත්තං ඉදං චිත්තං සංකිලිට්ඨං රාගේන දෝෂේන මෝහේනාති. චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සංති චිත්ත බෝධානාති සත්තා විසුද්ධංති. නාම් භික්කවේ අඤ්ඤං ඒකනිකායම්පි සමනුපස්සාමි ඒවං චිත්තං යතේදං භික්කවේ තිරච්ඡානගතාපාන. තේපිඛෝ භික්කවේ තිරච්ඡානගතාපාන චිත්තේනේව චින්තිතා. තේහිපිඛෝ භික්කවේ තිරච්ඡානගතීපාණි චිත්තඤ්ඤේව චිත්තතර. එතකොට මෙතන ඉතාමත්ම වටිනා නිදර්ශන දෙකක් බුදු පියාණන් වහන්සේ දෙනවා. පළමුවෙන්ම අපි මේ සූත්‍රය පරිවර්තනය කරලා බලමු. දිට්ඨං වෝ භික්කවේ චරණං නාම චිත්තං. මහණෙනි නුඹලා චරණ නම් චිත්‍රයක් දුටුවා හොද? එහෙම නැත්නම් නුඹලා චරණ නම් චිත්‍රයක් දැකලා තියෙනවද? ඒවම් බං. එසේ සාරයි. ඊළඟට බුදු පියාණන් වහන්සේ වදාරනවා. තම්පි කෝබික්කවේ චරණං නාම චිත්තං චිත්තේනීම චිත්තං. මහණෙනි චරණ නම් චිත්‍රයක් සිතින්ම සිතෙන් ලද්ද. තීනපි කෝබික්කවේ චරණේන චිත්තේන චිත්තන්නේම චිත්තතර. මහණෙනි චරණ නම් චිත්‍රයටත් වඩා මේ සිතම විසිතුවේ. එතන චිත්ත කියන වචනේ අර්ථ දෙකකින් යොදලා තියෙනවා. මෙතන බුදු පියාණන් වහන්සේ යොදාන්නේ විචිත්‍ර කියන අර්ථය. චිත්ත තරම් කියන්නේ වඩා විසිතුරුයි කියලා අපිට කියන්න පුළුවන්. චරණම් චිත්‍රය කියන්නේ ඒ කාලයේ තිබුණ යම් කිසි චිත්‍රයක්. දැන් මේ කාලයේ තිබෙන චරණ චිත්‍ර වගේ නෙවෙන්න පුළුවන්. නමුත් යම් කිසි විශේෂ විදිහේ චිත්‍ර වර්ගයක් කියලා අපට හිතා ගන්න පුළුවන්. අටුවාවේ එහෙම තෝරන හැටියට තැනින් තැන ගෙන යාමෙන් එහෙම නැත්නම් කරකැවීමෙන් ස්ථාන මාරු කිරීමෙන් යම් කිසි විශේෂ වින්දනයක් ලබා දෙන ශක්තියක් ඇති විශේෂ චිත්‍රයක් වෙන්න ඕන. ඒ චරණම් චිත්‍රය. ඒ චරණම් චිත්‍රය කොයි ආකාරයෙන් නමුත් විශේෂ විචිත්‍ර චිත්‍රයක් වෙන්න ඕන. නමුත් මේ විචිත්‍ර චිත්‍රයටත් වඩා සිත විචිත්‍රයි කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. ඒකට හේතුව කියන්නේ තම්පි කෝපිකේ චරණම් නාම චිත්තං චිත්තේනම් චිත්තිත. අනිසාද ඒ චරණම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දක් නිසා.
ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අනුව භික්ෂුන් වහන්සේලාට අවවාදයක් හැටියට ප්‍රකාශ කරනවා. තස්මාතිහ භික්ඛවේ අවික්කනං සකං චිත්තං පච්චවික්ඛිතං. එම නිසා මහණෙනි ක්ෂණයක් පාසා මොහොතක් පාසා තමාගේම සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි. ආපසු එරි බැලිය යුතුයි. දීඝරත්තං ඉදං චිත්තං සංකිරිට්ඨං රාගෙන දෝෂේන මොහේනාති. දීර්ඝ කාලයක් මේ සිත රාගෙන් ද්වේෂෙන් මොහෙන් කිලිටි වෙලායි තියෙන්නේ. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති චිත්ත බෝධානා විසුද්ධියන්ති. සිත කිලිටි වීමෙන් සත්‍යෝ කිලිටි වෙත්. සිත පිරිසිදු වීමෙන් සත්‍යෝ පිරිසිදු වෙත්. ඒ චිත්‍රය පිළිබඳව උපමා. ඊළඟට තවත් විශේෂ දෙයක් ප්‍රකාශ කරනවා. නාම භික්ඛවේ අඤ්ඤං ඒකනිකායන්ති සමනුපස්සාමි ඒවං චිත්තං යතිදම් භික්ඛවේ තිරච්ඡානගතාපාන. මහණෙනි මේ තිරිසන් සතුන් පමණ විචිත්‍ර වූ වෙන සත්ව සමූහයක් වෙන සමූහයක් මට නම් පේන්නේ නැත. ඊළඟට උන්වහන්සේ දක්වනවා තේපි කෝ භික්ඛවේ තිරච්ඡානගතාපාන චිත්තේනීම චින්තිත. ඒ තිරිසන් සතුන් සිතින්ම සිතන ලද්දාහු තේපි කෝ භික්ඛවේ තිරච්ඡානගතෙහි පාණී චිත්තන්නේව චිත්තතරං. මේ විසිතරු තිරිසන් සතුන්ටත් වඩා මේ සිතම විසිතරු. නැවතත් බුදු පියාණන් වහන්සේ අර කලින් ප්‍රකාශ කළා වගේ අවවාදයක් ඉදිරිපත් කරනවා. තස්මාතිය භික්ඛවේ අභික්ඛනං සරං චිත්තං පච්චවෙක්ඛිත තබ්බං ආදී. එම නිසා මහණෙනි මොහොතක් පාසා තම තමන්ගේ සිත ප්‍රත්‍යවේක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට මේ සූත්‍රයේ බැලු බැලමට පේන්නේ මෙතන මේ චිත්‍රය ගැන කියපු කාරණේම කෙනෙකුට හිතෙන්නේ මේ චිත්‍රය ඇන්දේ තනත්තා ගැනේ බුදු පියාණන් වහන්සේ කතා කරන්නේ කියලා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ චරණම් චිත්‍රය සිතින්ම සිතන ලද්දේ කියලා ප්‍රකාශ කරන්නේ චරණ චිත්‍රයේ ඇන්දකෙනා මේක හිතින් හිතලා ඇන්ද නිසා නෙවෙයි. මේ චිත්‍රය දකිනකෙනා මේ චිත්‍රයේ විචිත්‍ර හැටියට සලකනවා. එහෙම නැත්නම් මේ චිත්‍රය බලන පුද්ගලයා මේ චිත්‍රය සිතින් මවා ගන්නවා. ඇත්ත වශයෙන්ම මේ චිත්‍රය ඇඳ තැනත්තා ගැන නොවේ මෙතන කියන්නේ. අර පුද්ගලයාගේ සිතේ තිබෙන දීර්ඝ කාලයක සිට පවතින රාග, ද්වේෂ, මෝහ කියන ඒ ක්ලේශ ධර්ම වලට පින් සිද්ධ වෙන්න තමයි අර චිත්‍රය ආස්වාද කරන්න පුළුවන් වෙන්නේ. ඒකේ රස විඳින්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහේ தත්ත්වයක් තියෙනවා අර ආසව ධර්ම වල. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ මේ සිතම විස්තරයි කියලා ප්‍රකාශ කොට වදාළේ. අර චිත්‍රයටත් වඩා සිත විස්තරයි. ඒක නිසාම තමයි අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතං. නිතරම තමන්ගේ සිත බලනව නම් ඒක අර චිත්‍රපටියක් බලනා වගේ ඉතාමත්ම විසිතුරු දෙයක්. ඇයි? ලෝකයේ ඇති විසිතුරුම දේ බැලීමනේ. ප්‍රත්‍යවේක්ෂාකෙන්. ඒකට හැරිලා බලන්න වෙන නිසා ඒක සාමාන්‍යයෙන් බලන්නේ නැහැ. ඉස්සරහින් තියෙන දේනේ බලන්නේ. නමුත් අභික්ඛණං සකං චිත්තං පච්චවෙක්ඛිතං කියලා බුදු පියාණන් වහන්සේ විශේෂයෙන් අපට ප්‍රකාශ කරනවා මේ සිත දිහා හැරිලා බලන්න. මොක් නිසාද? මේ සිත අර චර්ම චිත්‍රයටත් වඩා විහිතුරු නිසා. ඒ කාරණේම තමයි ඊළඟටත් ප්‍රකාශ කරන්නේ අර තිරිසන් සතුන් පිළිබඳව. ඒකත් අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් එතන නම් අර චිත්‍රය ගැන කිව්වා විතරවත් කෙනෙකුට සැකහිතන්නේ ඉඩක් නැහැ. තිරිසන් සතුන් විස්තරෝයි කියලා බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම ප්‍රකාශ කරනවා. තිරිසන් සතුන් තරම් විහිතුරු වෙනත් සත්වනිකායක් මට නම් පේන්නේ නැහැ කියලා. නමුත් ඒකම ඊළඟට උන්වහන්සේ වදාරනවා. තේපි කෝ භික්ඛවේ තිරච්ඡානගතාපාන චිත්තේනේව චින්තිත. නමුත් ඒ තිරිසන් සතුන් සිතින්ම සිතන ලද්දාහ. ඒ තිරිසන් සතුන්ටත් වරායම නිසා සිතම විස්තරයි කියලා විදි ප්‍රකාශ කරනවා. මෙතෙන්දිත් අපිට ගන්න තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිතනවා තිරිසන් සතුන් ඉතාමත්ම විසිතුරු කියලා. සමහර විට අපි ওই සමනලයකට බොහොම ලස්සනයි කියනවා. නිලමැස්සට අපි ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. කොටිය නපුරුයි කියනවා. නමුත් බලන නපුරු නැහැ. ඔය විදිහට බලන අහුද්දලයාගේ ආකල්පයේ අනුව ඒ සත්වයන්ගේ නපුරු බව, අහිංසක බව, ලස්සන අවලස්සන බව, උරතල් බව ආදී නොයෙකුත් සංකල්ප සිතින්මවන්. ඒ වගේම ලොකු කුඩා බව. අන්න ඒක නිසා තමයි මේ සිතේ තිබෙන මේ ධර්මතාව අවිජ්ජා ආශව ආදී ක්ලේශ ධර්ම නිසා තමයි මේ හැම එකක්ම විසිතුරු වෙන්නේ. අපවර තියෙන ලෝකේ හැම දෙයක්ම විසිතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රය අනුසාරයෙන්ම අපි වර්තමානයේ ටිකක් එබල බැලුවොත් ඉතාමත්ම හොඳ උපමාවක් තියෙනවා පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව නිර්වාණ ප්‍රතිසංයුක්ත සූත්‍ර පිළිබඳව යම්කිසි වැටහීමක් වඩා පහසු අන්දමකට එදිනදා ජීවිතයට ලඟ වූ අන්දමකට තේරුම් ගන්න උපකාර වන කතා මාර්ගයක් අපට මතු කරගන්න පුළුවනි මේ චර්ණ චිත්‍රයේ ආශ්‍රය.
ඊළඟට අපට චරණ චිත්‍රය ගැන නොවි චලන චිත්‍ර ගැනයි කතා කරන්න වෙන්නේ. ඒ කියන්නේ සිනමා ලෝකේ චිත්‍රපටි. චිත්‍රපටි නාට්‍ය සම්දර්ශන ආදී මුල් කරගෙන අපි ටිකක් හිත යොමු කරලා බලුවොත් මෙතන පවතින ධර්මතාව ලෝකයේ එලි පිට චිත්‍රපට ශාලාවලින් නෘත්‍ය ශාලාවලින් පිටත තිබෙන ඒ ජීවිතේම කොටස. නමුත් පිටත තිබෙන ජීවිතය වටහා ගැනීම සාමාන්‍යයෙන් අපහසු නිසා වඩා පහසු චිත්‍රපටිය පිළිබඳ කාරණය ගැන ඊළඟට අපි ටිකක් විවරණය කරන්න බලමු. සාමාන්‍යයෙන් ওই චිත්‍රපටියක් නාට්‍යයක් එහෙම පැවැත්වෙන්නේ රාත්‍රී කාලේ. ඒකට හේතුව අන්ධකාරය තිබෙනවා. මේ අඳුර අර සත්‍යයාගේ සිත් තුළ තිබෙන අවිද්‍යා අන්ධකාරය මතු කරලා දෙනවා. එතකොට චිත්‍රපටියක් නාට්‍යයක් ආදී අඳුරු රාමුවක් තුළයි ප්‍රදර්ශනය කෙරෙන්නේ. අවිද්‍යා අංගය අපට එතනම ඉදිරිපත් වෙලා තියෙනවා. යම් කිසි විදිහකින් දවල් කාලේ චිත්‍රපටි ආදියක් පෙන්වනවා නම් සිනමා ශාලාවල කැනල ආදී වහල කළු තිර දාලා ආවරණය කරගෙන ඒක කරන්න. ওই විදිහේ මහා ආවරණයක් මැදයි මේ චිත්‍රපට නාට්‍ය ආදිය පෙන්වන්නේ. ඒ වගේ තවත් මහා පුදුම දෙයක් සිද්ධ වෙනවා. නොයෙකුත් පුද්ගලයන් මම චිත්‍රපටි බලන්න යනවා, නාට්‍ය බලන්න යනවා කියලා යනවා. මම චිත්‍රපටි බැලුවා කියලා එනවා. නමුත් ඒ චිත්‍රපටි ශාලාවල නෘත්‍ය ශාලාවල චිත්‍රපටිය පෙන්වන අවස්ථාවේ නෘත්‍ය පෙන්වන අවස්ථාවේ මේ චිත්‍රපටියක්ද බලන්නේ නාට්‍යයක්ද බලන්නේ කියන එකමතක වෙනවා. ඔන්න ඒ විදිහේ මහ පුදුම මෝහනයක්. මෙතනතර ආශ්‍රමයන්ගේ මත්වීම් ශක්තියක් තියෙන නිසා යම් කිසි චිත්‍රපටයක නාට්‍යයක ආස්වාදයක් විඳින්න ඕන නම් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕන මත් වෙන්න. මත් වෙන්න බැරි නම් මේක යෙතනතර නාට්‍යයක් නෙවෙයි චිත්‍රපටයක් නෙවෙයි. චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකින් කරන්නේ මොකද්ද? බලන්න එන ඒ නරඹන්නන්ගේ සිත් තුළ තිබෙන අවිද්‍යා ආශ්‍රව මතු කරලා ගන්න පුළුවන් විදියට පසුබිම් සකස් කිරීම. ඒ නිසා තමයි රාත්‍රී කාලේ පවත්වන්නේ. එහෙම නැත්නම් කළු තිර ආදී යදන්. මේ නිෂ්පාදකින්ට තවත් වැඩ රාශියක් තියෙනවා. අර ඇති කරගත්තු අඳුරු රාමුව තුළ එන නරඹන්නන්ගේ සිත් තුළ මෝහනයක් ඇති කරලා යම් කිසි කතාවස්තුවක් හරියට තාත්වික අන්දමින් පෙන්වන්න ඕන. තාත්වික කියන එක කලා ලෝකයේ තියෙන වචනයක් තමයි. දැන් තත්ත්ව කියලා කියන්නේ සත්‍ය කියන එකයි. නමුත් තාත්වික කියලා කියන්නේ සත්‍ය නොවේ. සැබෑ ස්වરૂපයක් ඇති. ඇත්ත වගේ පේන කියන එකයි. තාත්වික. එතකොට චිත්‍රපටයක් නාට්‍යයක් සාර්ථක වීමට නම් ඒක තාත්වික වෙන්න ඕන. තාත්වික කියන්නේ බලන කෙනාට මේක සැබෑ දෙයක් හැටියට පේන විදිහට තියෙනවා. තරා විදිහට රැවටිල්ලක් මෙතන තියෙන්නේ මායාව. එහෙම තාත්වික විදියට ඉදිරිපත් කිරීමට නළු නිලියන්ගේ අංගපසංග සැරසිලි ආදී අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේ ඈත අතීතයේ ಭಾರತೀಯ සමාජයේ සංස්කාර කියන වචනේ මූලික අර්ථයක් තමයි ඒ නළු නිලියන් කළ අංග සංස්කාර ආදී මේ අංගපසංග සැරසිලි ආදී උපමණක් නොවේ. පසුවිම් සැරසිලි අනිකුත් රංගපෑම් ආදී පවා මේ හැම එකක්ම සංස්කාර හැටියට සලකන්න පුළුවන්. චරිත නිරූපණ පසුවිම් සැරසිලි ආදී මෙන්න මේවා තමයි සංස්කාර. එතකොට අර අන්ධකාරයෙන් නරඹන්නන්ගේ සිතේ ඇති අවිද්‍යා ආශ්‍රම මතු කරගන්න එක්තරා සුදුසු පරිසරයක් ඇති කළා චිත්‍රපට නිෂ්පාදකයන් නාට්‍ය නිෂ්පාදකයන්. ඒ වගේම අගපසඟ සැරසිලි ආදීනුත් අර සංස්කාර ඇති කළා. ඇත්ත වශයෙන්ම මේ සංස්කරණය කරන්නේ නම් ඒ නරඹන්න. දැන් මෙතන මහ පුදුම කියමනක් සිත් කියන්න සිද්ධ වෙනවා. කලිනුත් අපට ඒ විදිහේ දේවල් කියන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මෙතෙක් කිසිම සිනමා ශාලාවක සිනමා තිරයක චිත්‍රපටයක් පෙන්වලා නැහැ. මෙතෙක් කිසිම නාට්‍ය ශාලාවක නෘත්‍ය වේදිකාවක නාට්‍යයක් පෙන්වලා නැහැ. නමුත් ඒ චිත්‍රපට ශාලාවලට නාට්‍ය ශාලාවලට ගියාය චිත්‍රපට නාට්‍ය දුටුවා. මේ කොහොමද සිද්ධ වුනේ? සාමාන්‍යයෙන් අපි හිතන්නේ මේ චිත්‍රපට නාට්‍ය නිෂ්පාදකයින් ය චිත්‍රපට නාට්‍ය හැදුවා කියලා. නමුත් අවසාන වශයෙන් බුදු පියාණන් වහන්සේ චර්ණ චිත්‍රය ගැන වදාළේ කාරණේ අනුව අපි ගැඹුරින් කල්පනා කරලා බලනවනම් චිත්‍රපටයක් නාට්‍යයක් ඒ අවසාන පරිච්ඡේදයෙන් බලනකොට නිෂ්පාදනය කරන්නේ නරඹන්නමයි. ඒ නරඹන්න ඒව නරඹන්න යනකොට ඒ චිත්‍රපට ආදියට දාන්න ඕන ලුණු ඇඹුල් ආදියත් අරගෙන යන්නේ. මේ කියන්නේ ආශ්‍රව. ඒ ආශ්‍රවයන්ගෙන් චිත්‍රපටයේ යම්කිසි අඩුපාඩුවක් තිබුණත් වැහිලා යනවා. එන්න අපි දන්නවා නාට්‍ය ආදී එක ජවනිකාවක ඉඳලා අනිත් ජවනිකාවට එන්න එක්තරා කාල සීමාවක් තියෙනවා. නමුත් මෙබඳු නාට්‍යයක් පවා සාමාන්‍ය ජනයාට රස විඳින්න පුළුවන් වන්නේ කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන ඒවා නිසා.
විද්‍යාත්මක වශයෙන් දියුණු වෙන්න මේ ජවනිකා ඊටාත්ම ශීඝ්‍ර කරලා තමයි චිත්‍රපට පිළිවෙල වැටෙන්න සලස්වන්නේ. නමුත් මෙතනත් කියන්නේ මෝහණය. ධර්මන්නන් තුළ මෝහණයක් ඇති කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීම. ඒ වගේම කොයි විදියට සැරසිලා සිටියත් සංස්කරණ කොයි විදියට තිබුණා නරඹන්නන්ගේ සිතේ සංස්කරණයකට හරියන්නේ නැත්නම් අර නාට්‍ය සාර්ථක වෙන්නේ නැහැ. ඒක ලැබෙටෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යයගේ සිත් තුළ තියෙනවා සංස්කරණය කිරීමේ ගතිය. ඒ නිසා මදිපාඩුවට තමුණුක් යමක් දමලා ඒ චිත්‍රපටයේ නාට්‍ය සම්පූර්ණ කරගෙන විනෝද වෙනවා. ආස්වාදය ලබනවා. ওই විදිහේ තත්ත්වයක් තියෙනවා. දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු මේ අවිද්‍යා රාම තුලයි මේ චිත්‍රපට නාට්‍ය ආදී පැවැත්තේ. එහිම පැවැත්වෙන අවස්ථාව දවල් කාලයේ පැවැත්වෙන චිත්‍රපටියක් ගැන කල්පනා කරනවා නම් අර විදිහට දොරවල් එහිම වහගෙන චිත්‍රපටියක් පෙන්වනවා. මේ විදිහට හොඳ විචිත්‍ර වයි වර්ණ චිත්‍රයක් තිරේ වැටෙන අවස්ථාවක හදිසියෙම දොරවල් ඇරුණා කියලා හිතමු. එතකොට මොකක්ද වෙන්නේ? අරේ නරමන්නන් මවාගෙන හිටිය ලෝකයෙන් ඔවුන්ගේ සිනමා ලෝකයෙන් ඔවුන් එළියට විසිරුණා වගේ හදිසියෙම. මොක් නිසාද? අර තිරේ වැටෙන වයි වර්ණ චිත්‍රයේ පාට ගියා. පාට බැකිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට කලකිරීමයි එන්නේ. මේක චිත්‍රපටියක්ද කියලා හිතනවා. මේක මොකක්ද කියලා හිතනවා. අර චිත්‍රපටියේ චිත්‍රපටියක් වුණේ නාට්‍ය නාට්‍යයක් වුණේ අවිද්‍යා අඳුරු රාමුවෙත් සංස්කාරවලත් බලෙන්. නමුත් මේ අඳුරු රාමුව නැතිවීමෙන් අර විදිහ විශාල වෙනසක් සිදු වුණා. ඒකම නරඹන්නන්ට කලකිරීමක් ඇති වුණා. මක්නිසාද? රාග කියන වචනේ පාට කියන අර්ථයක් තියෙනවා. මෙතන විරාග කියන එකේ වාචාර්ථයකුත් තියෙනවා. පාට සේදීයා. සායම නැකියාම කියන. ඒකට නිබ්බිදා විරාගය. එක්තරා විදිහක පටු අර්ථයකින් නිබ්බිදා විරාගයක් වගේ දෙයක් ඇති වෙනවා. අර විදිහට හාදිසියෙන්වත් දොරක් ඇරුණා. ඒ තිබුණ මෝහණය එතනින් తాවකාලිකව හරි නැති වෙනවා. නමුත් අපි ටිකකට හිතමු. මේ පිටින්නේ ආලෝක ධාරාවකිනු මේ චිත්‍රපටියේ චිත්‍රපටයක් නොවන තත්ත්වයක් ඇති වෙනවා. මේ ආලෝක ධාරාව සිතින් සිත ඇතුළතින් නාවොත් එහෙම මොකද වෙන්නේ? ඒත් එහා සමාන දෙයක් සිද්ධ වෙන්නේ. සිත ඇතුළතින්ම යම්කිසි කෙනෙකුට ප්‍රඥා ආලෝකය පහළ වුණොත් චිත්‍රපටයක් නාට්‍යයක් බලන අවස්ථාවක අනිත් අය චිත්‍රපටිය නාට්‍ය බල බල ඉඳීවි. නමුත් ඒක නැත්තාට මේකත් චිත්‍රපටියක්ද මේකත් නාට්‍යයක්ද කියලා හිතෙනවා. අපි මේ චිත්‍රපටය ගැන කියනකොට කිව්වා ඒ අවස්ථාවේ නරඹන්න ඉන්නේ එක්තරා ලෝකයකට ඇතුළු වෙලා කියලා. ඒකට අපිට කියන්න පුළුවන් තවදුරටත් පටිච්චසමුප්පාද ධර්මය අනුව විග්‍රහ කරනවා නම් නරඹන්න නැත්ත වශයෙන්ම අවිද්‍යා අන්ධකාරයේ මැද සංස්කාර මුල් කරගෙන ඒ චිත්‍රපටි කතාවට සුසුම්වන්දේ විඥාණයකුත් ඊට නිසි නාම රූපෙත් ඇතිව ඒ සම්පූර්ණ වින්දන සමූහයෙන් පංචස්කන්ධයක් සකස් කරගත්තා කියලා. අන්නේ විදිය වැඩක් මෙතන තියෙනවා. එතකොට අර ප්‍රඥා ආලෝකය ඇවිල්ලා අවිද්‍යා අන්ධකාරය නැති වුණා. ඒ විදියම දෙයක් සිද්ධ වෙනවා. ඒ භවයෙන් නිවෙට එනවා. ඒ කාම ලෝකයෙන්. ඒ භවයෙන් తాවකාලිකව හරියට එනවා. දැන් එතකොට රහතන් වහන්සේලා පිළිබඳවත් මේ විදිය දෙයක් සිද්ධ වෙනවා. රහතන් වහන්සේලාගේ අර තිබුණු අවිද්‍යාව අවිද්‍යාවත් වේවාසේස විරාගින් නිරෝධා ආශ්‍රය ටිකක් හරි ඉතුරු කරලා නොවි සම්පූර්ණයෙන්ම ඒ අවිද්‍යාව නිරුද්ධ වෙනකොට ඒකම සංස්කාරයත් නිරුද්ධයි. මොක් නිසාද? සංස්කාරයන් සංස්කාරයන් බවට පත් වුණේ අවිද්‍යාව හේතුව. අවිද්‍යාව ඇති තාක් තමයි ඒව සංස්කාර වෙන්නේ. සංස්කාර කියලා කියන්නේ සාමාන්‍ය සකස් කිරීම මාතයන් කියන එකයි. එතකොට මේ සකස් කිරීම අරැඳීම් සියල්ලෙන් යම්කිසි මෝහණයක් ඇති කිරීමයි කලේ. ඒකට නිසි පරිසරයයි අවිද්‍යා අන්ධකාරයෙන් සැපයුම. යම්කිසි විදිකින් ප්‍රඥා ආලෝකය ආවොත් අර සංස්කාර විසංස්කාර වෙනවා. සංඛතේ අසංඛතේ වෙනවා. එතකොට ඔය චිත්‍රපටිය පිළිබඳව දැක්වූ ධර්මතාවම ඊට වඩා ගැඹුරු අර්ථයකින් ගන්න පුළුවන්. මේ රහතන් වහන්සේලා පිළිබඳව වන පරිවර්තනයේදී ඒ ප්‍රඥා ආලෝකයේ පාලවීමත් සමගම සංස්කාර විසංස්කාර වෙනවා. බාහිර ලෝකයට ඒව සංස්කාර හැටියට පෙනුනට රහතන් වහන්සේට ඒව සංස්කාර නොවේ. මොක් නිසාද? භවයක් නැවෙන්නේ නැහැ. භවයක් මවන්න බෑ. ඒ වගේම අර සංඛතයේ සකස් කරන ලද්දක්ව තිබෙන එක සකස් කරන ලද බව තේරුම් ගත්තාම ඒක නොසකස් වෙනවා. අසංඛතයක් වෙනවා. සියුම් ධර්මතාවක් ඉතන තියෙනවා. අන්න එතකොට ඒක අසංඛතයක් වෙනවා. මේ පිළිබඳව සමහර විට නූතන විදියට ඉදිරිපත් කළ මතයක් කියලා හිතන්න පුළුවන්. නමුත් මේකට අපිට නිදර්ශන කොතිකුත් තියෙනවා. සෙව්ව සූත්‍ර දේශනාව.
යුතානං තමෝ හෝති අන්ධකාරෝ වපස්සතං සතංච විවටං හෝති ආලෝකෝ පසතාමිව සම්තිකේන විජානති මගා ධම්මස්ස අකෝවිද. මේ සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන එක්තරා ගාථාවක්. නියුතානං තමෝ හෝති. අවිද්‍යා නීවරණින් වැසුණු අයට කළුවරක් වේ. හරියට ඒක අන්ධකාරෝ අපස්සත. නොපෙනෙන අයට අන්ධකාරය වගේ. නමුත් සතංක විවටං හෝති. බුද්ධාදී සත්පුරුෂයන්ට මේ ඔක්කොම විවෘතයි. ආලෝක උපසතාමි. ඇස් පෙනෙන අයට දකින්න පුළුවන් අයට ආලෝකය වගේ. සම්තිකේන විජානන්ති මගා ධම්මස අකෝවිද. ධර්මය නොදත් මේ මෝඩ සත්‍යයෝ, මේ මෘගයෝ මේ ළඟම තිබෙන නිවන නොදකි. ඒ තරම් ලස්සනට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තවත් ඒ විදිහම ගාථා කුඩාන පාළියේදී හමු වෙනවා. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. උපදී සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ සස්සතෝ විය කායති පස්සතෝ නත්ති කිංචන. මෝහ සම්බන්ධිනෝ ලෝකෝ භබ්බ රූපෝව දිස්සති. මේ මෝහයට සම්බන්ධ වූ තැනැත්තාට ලෝකය බොහොම භව්‍ය දෙයක් ඇත්ත වෙන්න පුළුවන් කියන අදහසයි භව්‍ය කියන වචනේ තියෙන්නේ. මේ ලෝකේ භව්‍ය දෙයක් හැටියට සත්‍ය දෙයක් හොඳට විශ්වාස තියන්න පුළුවන් විදිය දෙයක් කියලා ඒ විදිහට අය මෝහයට බැඳෙන පුද්ගලයාට පේන්නේ. මෝහ සම්බන්ධින ලෝකෝ භබ්බ රූපෝ දිස්සති. භව්‍ය වශයෙන් පේනවා. උපදී සම්බන්ධන බාලෝ තමසා පරිවාරිත. මේ උපදීන්ට බැඳුනා වූ බාලයා මෝඩයා අඥාන පුද්ගලයා තමසා පරිවාරිත. මහා අන්ධකාරයකින් කළුවරකින් පීවන ලදුවයි සිටින්නේ, බැහිලයි සිටින්නේ. සස්සතෝවිය කායති. හරියට බැලු බැල්මට මේක සදාකාලික වගේ ශාසත වගේ පේනවා. පස්සතෝ නැතිකින් දකින්නෙකුට මෙතන ඇති දෙයක් නැහැ. දෙයක් නැහැ කියලා කියන්ට වෙනවා. අන්න ඒ විදිහට ඉතාමත්ම ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරනවා මේ ගාථාවෙන්. මේ ඉන්න අපිට පේනවා චිත්‍රපටයක් පිළිබඳවත් නාට්‍යයක් පිළිබඳවත් ඇත්ත වශයෙන්ම අර නාට්‍ය ලෝකයේ ජවනිකා රාශියකින් අඩු වැඩි වශයෙන් ශීඝ්‍රව ධාවනය කරන ජවනිකා රාශියකින් සම්පිසි කතාන්තරයක් මවාගෙන විනෝද වෙන්න වගේ ඒ සත්ත්වයින්ට පුද්ගලයින්ට නළු නිලියන්ට තාවකාලිකව දාගත්තු ඇඳුම් මාදිය නිසා මෝහණයක් ඇති කරගෙන මේ අහවලාය මේ අහවලාය ඒ සමගම තමනුත් තේ මොහොතේ ජීවත් වෙන්න වගේ නෘත්‍ය ශාලාවලින් චිත්‍රපට ශාලාවලින් පිටත ජීවිතයත් ඒ විදිහ එකක් ධර්මානුකූලව කල්පනා කරලා බලකොට නමුත් පිටතේ තියෙන අන්ධකාරයට වඩා ඇතුළත තියෙන අන්ධකාරය ඉතාමත්ම ඝන බලයක. පිටතේ තියෙන අන්ධකාරය නම් අර විදිහට දොරක් කැරෙන්නේ හැටියම නැති වෙලා යන්න පුළුවන්. නමුත් ඇතුළත තියෙන අන්ධකාරය එහෙම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒක නිසා තමයි අර තේරී ගාථා ආදී තියෙන්නේ තමොක්ඛන්දං පදාලිත්වා තමොක්ඛන්දං පදාලිය. මේ අඳුරු කඳ පැළුව කියලා. ඒතරම් පලන්න පුළුවන් කෑලි කපන්න පුළුවන් විදිහ අවිද්‍යාව අඳුරක් තමයි ලෝකයේ තියෙන්නේ. අන්නේ නිසාර තමුක්ඛන්ධං පදාලිය ආදී වචන වලින් තේරෙනවා මේ ඇතුළත තියෙන අන්ධකාරය ඉතාමත්ම ඝන බහලයක. නමුත් ඇතුළත තියෙන අන්ධකාරයේ පළමු විවරය ඇති වෙන්නේ සෝවාන් මාර්ගඥානය. අන්නේක නිසා අපිට හිතා ගන්න පුළුවනි අර ධර්ම කතාවක් තියෙනවා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා පිළිබඳව. මේ සරියුත් මොගලන් ස්වාමීන් වහන්සේලා දෙනම පරිබ්‍රාජ කාලයේදී ඒ කාලයේදී නම් තිබුණේ උපතිස්ස කෝඩිත කියලා. උපතිස්ස කෝඩිත කියන මේ බ්‍රාහ්මණ තරුණයා දෙන්න එක දවසක් ගියා ගිරද්ද සමංජ කියන කඳු නඳුනක පැවැත්වෙන එක්තරා සමාජෝත්සවයක් බලන්න. අපිට හිතන්න පුළුවන් නොයෙකුත් නාට්‍ය ආදී පෙන්වන විවිධ ප්‍රසංගයක් වෙන්නේ. ඒ අවස්ථාව නුවණ හොඳට මෝරලා තිබුණ අවස්ථාවක් නිසා මේ දෙන්නටම හිටි ගමන්ම අර ගිරද්ද සමංජයේ ගිරද්ද සමංජ බව නැති වෙලා ගියා. හරි කිරීමක් ඇති වෙනද වගේ හිනාවක් සන්තෝෂයක් නැහැ. ඒ කතාව එතන කියෙන්නේ නැතත් අපිට හිතා ගන්න පුළුවනි මේ ඇතුළත තියෙන දෙයම නේද පිටත තියෙන්නේ කියලා වැටහෙන්නේ. නමුත් මේ තියෙන මෝහය සම්පූර්ණයෙන්ම වැටහුනේ නැහැ ඒ ධර්මතාව. ඊළඟට අස්සජි ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයට හදිසි යමු වුණාම උන්වහන්සේට ආරාධනා කළා මට ටිකක් කිව්වාම ඇති මට තේරුම් ගන්න පුළුවන් කියලා. අස්සජි ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානීව මමත් බොහොම ටිකයි දන්නේ කියලා ඒ ටික කිව්වා. ටිකයි කිව්වේ උපතිස්සමාණව කියත් ටිකයි අහගත්තේ. නමුත් එතන හැම දෙයක්ම තිබුණ නිසා තමයි සෝවාන් වුනේ.
ඒක නිසා තමයි යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ ආව තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියන ඒ පිළිතුරු ගාථාව තුළම තියෙන පටිච්චසමුප්පාද ධර්මෙ පිටු කරලා යේ ධම්මා හේතුප්පවවා යම් හේතු ප්‍රභව ධර්මෝ විද්ද තේසං හේතුන් තථාගතෝ ආව ඒවායේ හේතු තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළා ඒවායේ නිරෝධියක් ප්‍රකාශ කළා මෙන්න මෙච්චරයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කියලා ඉතින් මෙතනින් අර ඉතුරු කොටස ජීවිත ගැටලුවට අවශ්‍ය ඉතිරි සාධක උපතිස්ස පරිබ්‍රාජිකට ලැබෙන්නේ නැති. මොකිසාද? මෙතන මේ හේතු කියලා කියන්නේ සමහර කෙනෙක් තෝරනවා අවිද්‍යාව කියලා. නමුත් හේතු කියලා කියන්නේ ඒක නෙවෙයි. මෙතන හේතු කියන්නේ අර අපි ඉදප්පච්චයතා නමින් හඳුන්වපු ප්‍රතිත්සමුප්පාද ධර්ම න්‍යායයමයි. හේතු පභා ධම්මා කියන්නේ පටිච්ච සමුප්පන්න ධර්ම. ඒක නිසා තමයි සෝවාන් පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ හේතුච සුදිට්ඨෝ හෝති හේතු සම්පන්නේච ධම්ම. හේතුවක් දුටුවා හේතු සම්පන්න ධම්මක් දුටුවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයක් දුටුවා පටිච්චසමුප්පන්න ධර්මයක් දුටුවා. අපි දැන් හුඟක් දුරට ඒක සාකච්ඡා කරලායි තියෙන්නේ. පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අර ඉදප්පච්චයතාව නැති මූල ධර්මය. ඒ මූල ධර්මය පිළිබඳ ඒ කොටස ඇහෙනවත් එක්කම උපතිස්ස පරිබ්‍රාජිකයාට සෝවන් මාර්ගය පාලනා කියලා සඳහන් වෙනවා. එතකොට එතන තේසං කියලා බහුවදෙනෙන් තියෙන නිසා අපට වැඩියත් හොඳින් පේනවා. අවිද්‍යාවත් සහිතවම අවිද්‍යාවත් ඇතිළුවම ද්වාදසංගයම අර අංග 12ම පටිසම්පන්න ධර්මය. අර කයං පච්චයානං අවේදී කියලා කියන්නේ පත්‍ය වශයෙන් දක්වන 12ම නිරුද්ධ වීම, ඡේ වීම. ඊළඟ පදයෙන් කියවෙන්නේ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. එතකොට මුලින් ප්‍රකාශ කළේ යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝවා. හේතුන්ගෙන් හට ගන්නා යම් ධර්මයක් තිබෙනවා නම් ඒවා හේතුව මර ඉදප්පච්චේතාව මේ ඇති කල්හි මේ වේ මේ හට ගැනීමෙන් මේ හට ගැනීම මේ නැති කල්හි මේ නොවේ මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ කියන අන්නේ අදහස. ඊළඟට හේතු සම්පන්න ධර්මයන්ගේ ක්ෂය කිරීම තමයි අවසානයේ නිවන. අවිජ්ජායත් ඒවා අශේෂ විරාග නිරෝධා කියලා ප්‍රකාශ වෙන්නේ ඒකයි. අන්න එතකොට මෙතෙන්ත් අපට හිලි වෙනවා ප්‍රතිච සමුප්පාද ධර්මයට ඉතාමත්ම අදාළ දෙයක් තමයි සිනමා චිත්‍රපටි ආදීන් අපි මේගත්තු නිදර්ශනය සඳහන් වෙන්නේ. අදට අපි මෙතෙන් නවත්තුමු. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.